Hello guys! අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ග්ලැසියර් එක. මේ ග්ලැසියර් එකේ නම තමයි ට්‍රියන්ට් ග්ලැසියර්. ගිය සතියේ අපේ ෆස්ට් බ්ලොග් එකෙන් අපි දැක්ක යුරෝපයේ දිගම ග්ලැසියර් එක හැබැයි ගොඩක් ඈතින්. අද අපි ඈතින් ඉන්නේ නැතුව ග්ලැසියර් එක ළඟටම යනවා. ග්ලැසියර් එක කියන්නේ මොකද්ද? ග්ලැසියර් එක කියන්නේ හිම ගොඩ කාලයක් තිස්සේ වැටිලා ඒව දිවෙලා යන්නේ නැතුව ස්තර වශයෙන් තැම්පත් වෙලා හැදෙන අයිස් තට්ටු වලට. මේව ගොඩක් කලකට තියෙන්නේ ඉතාමත් උඩ ඇල්ටිටියුඩ්ස් වල. ඒ කියන්නේ මීටර් 3000ටත් වඩා උඩින්. යුරෝප් වල විතරක් ගත්තොත් ග්ලැසියර්ස් ගොඩාක් තියෙනවා. ස්විට්සර්ලන්ඩ් වලත් ග්ලැසියර්ස් 1800කටත් වඩා තියෙනවා. හැබැයි ග්ලෝබල් වෝමින් එක්ක මේ ග්ලැසියර්ස් ටික ටික දියවෙලා යනවා. අපි අද බලන්න යන ට්‍රියන්ට් ග්ලැසියර් එක දැන් අවුරුදු 20කට විතර කලින් වර්ග කිලෝමීටර් 8කටත් වඩා තිබිලා තියෙනවා. හැබැයි අද වෙනකොට ඉතුරුලා තියෙන වර්ග කිලෝමීටර් 4.2යි. ඉතින් දැන් බලමු අපේ ජර්නි එක. එදා වෙලාව උදේ 7:30ට විතර ඇති. අපි ඉක්මනින් මාටිග්නි බස් ස්ටෑන්ඩ් එකට ගියේ කොල්දලා ෆෝක්ලාස් වලට යන බස් එක ගන්න. අපි ගිහින් විනාඩි 10කින් විතර තමයි බස් එක ආවේ. බස් එකේ යන ගමන් රෝන් වැලි එක අපි ගොඩක් ලස්සනට දැක්කේ මේ විදිහට. විනාඩි 30කින් විතර අපිට කොල්දලා ෆෝක්ලාස් වලට යන්න පුළුවන් වුණා. අපේ හයික් එක මෙතනින් තමයි ස්ටාර්ට් කරන්නේ. ඒ වගේම ගොඩක් හයිකින් රූට්ස් කොල්දලා ෆෝක්ලාස් හරහා වැටිලා තියෙනවා. ඒ අතරින් ස්විට්සර්ලන්ඩ්, ඉටලි, ෆ්‍රාන්ස් යන රටවල් තුනම යා කරන ලෝකෙම ප්‍රසිද්ධ ටුවර් දු මොන් බ්ලාන් කියන හයිකින් ට්‍රේල් එක විශේෂයි. මේ වාලට පහලින් පේන්නේ උස මූස කඳුවලට මැති වුණු ට්‍රියන්ට් වැලි එක. ටිකක් නැවතිලා ෆොටෝ එකක් ගන්න හිතුවා. ඇස් අහකට ගන්න බැරි තරම් සුන්දරත්වයක් මෙතන තිබුණත් අපි ආයෙම ගමන පටන් ගත්තේ ග්ලැසියර් එක බලන්න තිබ්බ නොඉවසිල්ල නිසා. මේ පේන්නේ ට්‍රියන්ට් වැලි එකේ තියෙන පුටි කියන ලස්සන විලේජ් එක. මේ විලේජ් එකේ තියෙන හැම ගෙදරක්ම එකම සයිස් එකට එකම විදිහට තමයි හදලා තියෙන්නේ. 18 වෙනි ශතවර්ෂයේ අවසාන වෙනකොට පැරණි දුම්රිය මාර්ගයේ තිබිලා තියෙන මේ රූට් එකේ. ඒ කාලේ ෆ්‍රීසස් එහෙම තිබුණේ නැති නිසා අයිස් අරන් තියෙන්නේ ග්ලැෂියර්ස් කඩලා. ඉතින් ට්‍රියන් ග්ලැෂියර්ෙන් ගන්න අයිස් කොල්දලා ෆෝක්ලාස් වලට එහෙමත් නැත්නම් අපි අපේ හයික් එක පටන් ගත්තු තැනට අරන් ගින් තියන්නේ මේ රූට් එකේ තිබ්බ රේල්වේ එකේ. මෙන්න මේ වගේ කරත්තවල දාලා තමයි ඒ අයිස් ප්‍රවාහනය කරලා තියෙන්නේ. අපේ හයික් එක පටන් ගත්ත තැන ඉඳන්ම මේ වෝටර් කැනල් එක දකින්න පුළුවන්. ඉස්සර මේ කැනල් එක හරහා තමයි ග්ලැෂියර්ෙන් දියවෙන වතුර ප්ලාන්ටේෂන්ස් වලට යවලා තියෙන්නේ. අදටත් ඒවා ඒ විදිහටම දකින්න පුළුවන්. ටිකින් ටික අවුව වැටෙනවත් එක්කම මේ ඈතින් දිලිසෙන්නේ ට්‍රියන්ට් ග්ලැෂියර් එක. මේ රූට් එකේ යනකොට ග්ලැෂියර් එක මුලින්ම පේන්න ගන්න මෙතන ඉඳන්. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ට්‍රියන්ට් ග්ලැෂියර් වීව් පොයින්ට් එකට. හරිම ලස්සන ගංගාවක් ගලනවා. මේ එන්නේ ට්‍රියන්ට් ග්ලැෂියර් එකෙන් දියවෙන වතුර. ග්ලැෂියර් වීව් පොයින්ට් එකේ තියෙන පොඩි කැෆේ එකක්. එතනින් අපි බ්ලූබෙරි කේක් එකක් එක්ක ඕවර් මෝල්ටින් එකක් ගත්තා. ඒ වගේ රස ගැන නම් කියන්න වචන නැහැ.
ට්‍රියන්ට් ග්ලැෂියර් එක ළඟටම යනවා නම් මෙතනින්දන් තව ටික දුරක් හයික් කරන්න ඕනේ. විනාඩි 20ක විතර ගමනකින් පස්සේ අපිට ග්ලැෂියර් එක ළඟටම යන්න පුළුවන් වුණා. මේ ඔයාලට දියමන්තියක් දිලිසෙනවා වගේ පේන්නේ ට්‍රියන්ට් ග්ලැෂියර් එක. හරිම ලස්සන දර්ශනයක්. එතෙන්ට ගියාට පස්සේ නම් ඉතින් ඒ සුන්දරත්වය විඳගෙන පැයක් දෙකක් විතරක් නෙමෙයි දවසක් දෙකක් වුණත් එතෙන්ට වෙලා කාලය ගත කරන්න පුළුවන්. මේ මම ග්ලැෂියර් එකක් මෙච්චර ළඟට දැක්ක මුල්ම අවස්ථාව. අපි ආපහු යනකොට ට්‍රියන්ට් විලේජ් එක හරහා වැටිලා තියෙන රූට් එකෙන් තමයි යන්න හිතුවේ. ඉතින් ගොඩක් හවස් වෙන්න කලින් අපි ආපහු හැරුණේ ට්‍රියන්ට් විලේජ් එකට යන්න. මෙතනදී අපි ආව පාරෙම කැෆේ එක ගාවට ගිහින් එතනින් රූට් එක වෙනස් කළා. ග්ලැෂියර්කෙන් පටන් ගන්න ගංගාවෙත් ට්‍රියන්ට් ග්ලැෂියර්කෙත් සුන්දරත්වය මෙතනින් දන් විඳිනවා කියන්නේ හරිම වෙනස් අත්දැකීමක්. මේ කොතන බැලුවත් ඔයාලට පේන්නේ ස්විස් ඇල්ප්ස් කඳු පන්තිය. ඇල්ප්ස් වල සුන්දරත්වය රසවිඳින ගමන් මේ වගේ මල්ගමු අතරින් යද්දී ගමන් විඩාවක් නම් කොහොමටවත් දැනුන්නේ නැහැ. කොහොම හරි අන්තිමට අපි ට්‍රියන්ට් විලේජ් එකට ආවා. මේ වෙනකොට වෙලාව හවස දෙකට විතර ඇති. අපි විලේජ් එක වටේට ටිකක් ඇවිදලා ඩ්‍රෝන් එකත් යවලා කොෆි එකකුත් දීලම ආපහු මාටිග් නියන්න පිටත් වුණා. ඔන්න ඔය විදිහට තමයි අපි ට්‍රියන් ග්ලැසි එක බලන්න ගියේ. අපි හිතන ඕගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් අපිව ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. Bye.